මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳෙමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන්. මුවන් පැලස්ස. මුවන් පැලස්ස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. මුවන් පැලස්සේ කැලෑවීරයා වූ වෙඩික්කාරයාගේ මරණය යටගහන්ට හදන බවට චෝදනා ලැබූ ආරච්චිල මහියංගන සොරබොර ප්‍රදේශයේ මහකැලේ සැඟවී සිටි වෙඩික්කාරයා පණපිටින් අල්ලාගෙන ඇවිත් තවමත් ජීවත් වෙන බව ජනතාවට පෙන්වීම සඳහා මහත්වෑමක් දරයි. සොරබුරේ වෙල්මාමාගේ කොන්දේසිවලට යටත්ව වෙඩික්කාරයාගේ යහළුවන් යොදවා උපායශීලීව වෙඩික්කාරයාත්තන්ව මුවන් පැලස්ස ගමට කැඳවාගෙන එන ආකාරය අද මුවන් පැලස්ස ආඛ්‍යානයෙන් රසවින්දනාත්මකව ඔබේ සවන් යොමුව සඳහා මෙසේ ගුවනට මුසු කෙරේ. වෙඩික්කාරයි, අර වැව් ඉහත්තාව දිහා බලාපංකෝ. අර බලාපංකෝ ඉන්න කුඩුගිරියෝ කැටිය. අර මට ඔය කැලේ සත්තු දිහා බල බල ඉන්න තියෙනව නම් ඊට වඩා දෙයක් නෑ උක්කෝ. අර බලපන්, අර බලපන්, අර වැවේ අනිත් පැත්තේ වැවුරේ දුවන මෝරංචුව දැක්කද? අපූරු තිත් මෝරංචුව අබ්බන්, වතුර බොන්ට වැවුරට ඇවිත්. ලස්සනයි නේද වැද්දයි? ලස්සනයි නේනම් බන්. එහෙම තමයි. වැව් ඉවුරක් ලස්සන වෙන්න වැව් ඉවුරට එන්න ඕනේ අලියෝ මුවෝ ගෝනු කැලෑසත්. අද මේ වැව පුරාම ඕලු නෙළුම් මානෙල් මල් පිපිලා පිරිලා බදාපංකො ලස්සන. මුළු වැව මල්වට්ටියක් වගේ ලස්සනයි බං. හරියට හරි. වෙඩික්කාර මලයන්ගේ කතාව නියම ඇත්ත. අර බලංකු, මුළු වැවම ලස්සනයි කිව්වත් මගේ බලාපන් මල් වක්කියක් වගේ නේන්නම්. සුවඳයි පලාතම හැබෑමයි. අපි අද කැලෑවට යමු කියලා ආවේ කැලෑවේ ලස්සන බලන්ටමනේ බැද්දෙරාලයියේ. හොඳ වැස්සකින් දෙහකින් පස්සේ වැව්තලා ගහ කොළ සතා සීපාව එක්ක මුළු කැලෑවම අමුතු ලස්සනක් ගන්න. ඇත්තරම බැද්දරාලා අයියේ, මං කැලෑවට ආස මේ ලස්සන බලන්න, මේ කැලේ සෞන්දර්ය බලන්න, ඒකත් එක්ක ජීවත් වෙන්න. ඔව් ඉතින් වෙඩික්කාරයා කියලා ගමේ උඹට මේ පට බැන්දෙත් ඔබ කැලෑවටම රිංගල හිටිය නිසානේ. අපි දන්නේ උඹ සත්තු නැරුවද නැද්ද කියලා. පිස්සුද බැද්දරාලයි. අර බලන්ට හස දියා, ආහසට මතුවෙච්ච දියකාවෝ රෑන දිහා බලන්ට. ඔක්කෝ පේනවද? අම්ම පබන් හරියටම ඊ තලයේ කැඩේට උන් කොහොමද මෙහෙම ඇදක් උදක් නැතුව ආහසට ඉගිලේ? උතුමයි. හරියටම ආහසේ හැතැම්ම කාලකට වැඩි දුරක් ඇදක් උදක් නැතුව මුන් ඉගිලෙනවනේ. ඒ වෙඩික්කාර මලේ වැව් ඉහත්තාවේ හිටපු සේරම අලි මැරියෝ මේ අපි ඉන්න ඉසව් පැත්තට රොක් වෙනවා. ආම් බලපන් මෙන්න කොමේ උක්කුවා කොහටද ගියේ? උක්කුවා මෙහෙට වරෙන්. ඔය කඩාගත්ත පැණි මොර මල්ලත් අරගෙන මෙහෙට වර. උක්කුවා වර. අලි මැරියෝ තව ඩිංගිත්තකින් මේ පැත්තට කඩා පාත් වුණොත් මොර කාලා හමාරයි. උක්කුවෝ, ඔය මල්ල තියෙනව නේද? එහෙමයි. මේකට ඉතින් නිකමට කියන්නේ මොර බැද්ද කියලානේ.
ඒ වගේම තමයි ගස්වල මොර පලදාව. නොමුන්වත් මේක අපි මොර කඩන්ටාපු ගමනකුත් නෙමෙයිනේ උක්කුවෝ. වැද්දරාලයියේ මාස හතාට පොලෝසියට බයේ සොරබොරේ ගෙවල් ගානේ හැංගි හැංගි පරණ බයේ හිටපු මට හිත නිදහස් කරගන්ට පුළුවන් වුණේ උඹල දෙන්නත් එක්ක කැලේට ආපු ගමන. ආවෝ අපි දන්නවා. මේ වෙඩිකාර මලියෝ උක්කුවා පැනිමොර මලු දෙකක්ම ගෙන ගජර රාමෙට මොර කනෝ අර බලපන්. ඔන්න ඔය කාපුදේ බැදෙරලයි. මං ඔය කැලේ හිටියට වෙඩික්කාරය කියලා ගමේ කාලා මට කීවට මං ඇත්තෙන්ම කැලේට ආස කරමු. කැලේ ලේනු දඬුලේනු උලලේනු මීමින්නු හෝ තම්බෝ ඉත්තෑ ඔහාෝ වගේ කැලෑ සත්තු හැමෝටම ආදරේ කොලාබක්. අලියෝ මුවෝ ගෝන්නු වඳුරෝ රීලා මොටයියෝ මුන් හැම සතෙක්ටම මං ආදරය කළා. උන් අයිති කැලේට. උන් තමයි මේ කැලේ අලංකාර කරන්නේ බැද්දේරාලයියේ. කැබෑව මලයා උඹලෑ අප්පච්චිත් කැලෑ සත්තුන්ට වෙඩි තිබ්බේ නෑ. උඹයිතින් කැලේට ආසවෙලා කැලේ ගල් ගෙවල් වල ලගින්නේ අත්තාල ගහගෙන ගස්තුඩ ලගින්නේ මේ වැව් තලාවල කැලෑ මූකලාන්නුල අලි මුව ගෝන සතුන්ගේ තියෙන ලස්සන අලංකාරේ විඳගන්ට මිස උන් මරාගෙන කන්ට නෙවෙයිනේ බං. ඇත්තමයි අයි ඇත්තමයි. රත්නෙලුන් සුදුනෙලුන් ඕලු මා නෙල් නිලුපුල් කියන මල්වලින් පිරුණු ලස්සන වැව් තලාවක ජලපානයට එන රංචු රංචු අලියතුන් දැක්කහම් මුව ගෝනු දිහා බල බල දින ගණන් මාස ගණන් ඉන්නකොට කොච්චර හිතට සහනයක්ද බැද්දිරාලයියේ. ඒකට මං ආසයි. ඕවයි තින් මිනිස්සු මේ ගමේ කාලා දන්නව යබං. බගලේට වෙලා මාස ගණක් ලගිනකොට උන් හිතන්නේ කැලේ දඩමස් කකා උඹ ලගිනවා කියලයි. රහස දන්නේ උඹහැ විතරයි. ඔය බලන්ටකො බැද්දේරාලයි. ගස්සුඩ වඳුරන්ගේ රිලවුන්ගේ දඟර උන්ගේ හඩින් මුළු කැලෑවම ජීවමාන වෙන. අර බලන්න අර එහා වැව් කොනේ සේරුන් හංසීන් පීනන හැටි. උක්කුවා මෑහට වර මේ බලපිය. වැව් යූරේ කොක්කු මාළු බානවා. වැව් තලාවේ එහෙම් පිටින්ම මල් වට්ටිය. කොච්චර වෙලා බලාන හිටියත් මට ඇති කියලා හිතෙන්නේ නෑ බැද්දේරාලයියේ. දැන් ඉතින් සෑහෙන වෙලාවක් මා බැද්ද කැලේ ලස්සන බැලුවනේ බං. අපි යමු දැන්. දැම්මගේ ඔළුවේ අවුල් ඔක්කොම ලිහුණා. ඒක හොඳයි ඒක හොඳයි. කොයි වෙලේ හරි පොලෝසියට අහුවෙයිද ගුටිකණ්ඩ වෙයිද කියලා තිබිච්ච බය තිගැස්ම අහෝසි වුණා බැද්දේරාලයියේ. මං කැලෑවට කැමති ඒකයි. කැලේ ඉන්නෙත් මගේ හිතේ සතුට නිසාමයි. උක්කුවෝ උඹ තාමත් පැනිමොර කනවනේ. ඒ ගස් මුදුන් වලට හොඳට පෙවුනා දලපූට්ටුවත් හිටියා වගේ. ඒ තිතෙ බං අතෑරියේ නෑ. මේ ඕන් එහෙනම් මෙතන පැනිමර ගෝණියම්ම තියෙනවා. දාපි ඕක බිම. හොඳයි හොඳයි හොඳයි. උඹ ඉදින් දස්සයනේ බං. යකෝ කැලේ වෙඩික්කාරය වෙලවත් මටවත් බෑ ඔච්චර ගස් මුදුන් වල බඩගාන. ඒත් ඉතින් උඹ අපූරු ගස් මරුවා. මේ මම මේ වෙඩික්කාර මලයාගෙන් නිකමට අහන්නේ ඇත්තටම උඹ ඔය මේ සොරබොරේ හිටිය දවස්වලත් මේ වගේ ලස්සන වැව් කැලෑ සත්තු මුව ගෝන අලි ඇතුම් බලාගන්ට එහෙම ගියේ නැද්ද මදයෝ? පිස්සුද බැද්දේරාලයියේ. ඒදි මං මෙච්චර නිදහස් ඔළුවකින් කොතනකවත් හිටියේ නෑ බං. හිටපු තරමක් හිටියේ ගස් දෙබල් උඩ අට්ටාලවල කැලෑ කුට්ටි අස්සේ. පොලෝසිය උන් පැනලා මාව අල්ලගෙන කුදලගෙන යයි කියලා බයේ ගැයි ගැයි. ඇරත් ඉතින් මෙච්චර ලස්සන කැලෑවල් එහෙ නෑනෙ බං. වනසතුන් සොරබොරේ නෑ අයියේ. මේ වෙඩික්කාරයා
මටත් දැනගන්න කාරණාවක් තියෙනවා. මං ඉතින් සොරබොරේ වෙල් මෑමලෑ ගෙදරත් ගිය මිනිහෙන්න බෑ. මාව මුවන් පැලස්සර දොක්කන් එන්ට එහෙ ගිය කෙනෙක් නොවැ උඹ ඉතින්. කියපන් කියපන් මොකක්ද උඹට දැනගන්න තියෙන්නේ? මේ සොරබොරේ පොකුටි එයාගේ නියම නම මුතුබිසෝ නගා. වෙඩික්කාරයත්ත පෙළවාට බඳින දවස මුවන් පැලස්සට දොක්කන් එන්නේ කවද්ද කියලා දැනගන්න එක තමයි මගේ ප්‍රශ්නේ. සොරබොරේ පොකුටි උඹ දැක්කද පොකුටිව? ඇයි අර වෙල් මාමලෑ ගෙදර අපට බඩිරිකු තම්බාපු සීදේවි දැරිවි? හරි හරි, එයා තමයි බන් සොරබොරේ පොකුටි. පොකුටි තාම ඉතින් ආලවන්ත අදහසක් විතරයි බං. ඊට කලින් මං මෙච්චර දවසකට මා බැද්ද කැලේ මැරිලා හිටපු මිනිහනෝ වැබං, කොහොම හරි ඉතින් නැවත වතාවක් පනා උපයක ගැන පන්සලේ බෝමලුවේ විහාරේ මේ සතියේ පොඩි ආශිර්වාද පින්කමක් සංවිධානය කරලා තියෙනවා. හරි හරි, ඊට පස්සේ තමයි ඉතින් භවතු සබ්බ මංගලං කියලා අනික් කාරණාවල් ගැන බලන්න තියෙන්නේ මලේ. එහෙම නේද? හරි, එහෙනම් භවතු සබ්බ මංගලං. ඩිංගිරාලේ ඩිංගිරාලේ, ඕ මේ ඩිංගිරාල හැබෑට බණ්ඩරි, මේ ළමයි කවුරුවත්ම නැද්ද මෙහෙ? මේ මේ මොකද 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 මේ අපි රාලේ මේ කලබල වෙලා? කලබල වෙලා තමයි. අර බලන්ටකෝ අපේ මැනිකාර අර ඉස්සරහ වලව්වේ හරක් අයියේ. අර බලන්ට දැන් මේ බතල පාත්තියයි කෙහෙල් පැලයි සේරෝම ඔකුන් කනවා. දැන් සෑහෙන වෙලාවක්නේ ඈ ඔය හරක් අයිය වත්තට පැනලා අර 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 ගේට්ටුවත් බාගෙට අර දාලා. ඒ වන්ද කවුද 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 ඔය දුවන හාදයා කවුද? නෙවෙයි යනේ, ඌ මේ අපේ ඩිංගිරාල. වත්තේ හරක් අයිය එළවනවා. අර වෙල පැත්තේ ඇලහරහ වත්තට පැනපු හරක් අයියා. ඒ ඇල පැත්තේ ඉනිවැට කැඩිලා. ඔව්. වෙලට එන හරක් දැන් කීප දොහක්ම ඇලෙන් පැනගෙන ඇවිත් අපේ වලව්වත්තේ බෝගත්තෝන් වනසනවා. ඇල අයින දිගේ වැට සුනංගුවට හැදුවේ නැත්තං අපට අපේ වත්තේ සම්මජ්ජාතියකට මොකවත්ම හදාගන්න බැරි වෙනවා. හරක් අයිය පන්නලා ඕන් ඔය ඩිංගිරාලෙන්න. දැන් සෑහෙන වෙලාවක් ඔය හරක් අයිය මේ අපේ වලව්වත්තට පැනලා. ඔව් නෑ, එච්චර වෙලාවක් නෑ. හරක් අයිය ඇලින් පැනගෙන එනවත් එක්කම මම ඉස්සරහ ගේට්ටුවත් ඇරලා හරක් අයිය ගේට්ටුවෙන් එළියට පැන්නුවායි බොන්. පැලපතර නිකන් හොම්බ ගැහුවා විතරයි ආරච්චිලා මහත්තයෝ. හොම්බ ගැහුවා විතරයි. හොම්බ ගැහුවා, හොම්බ ගැහුවා. අනිත් එක වෙන කාගේවත් නෙවෙයි, එපිට ගෙදර මුදියන්සේගේ හරක් අයියෝ. මුදියන්සේ කියන්නේ හොඳ මිනි. වලව්වට අලාභයක් වුණා නම් වලව්වට එවිත් අලාභේ වුණත් ගෙවයි. කෝකටත් අද සිද්ධියේ මුදියන්සේට කියන එක හොඳයි. ඒත් එක්කම ඇලට මායිම්ව අපේ වැට ඔය කැඩිච්ච තැන් හදන්නත් ඕනෑවෝ. ඕ ඒක නම් හැබැයි. ඒක මං හදන්නම් ආයිබෝන්. මා හොඳයි. මේ ඕන තරම් ගිනි සීරිය වලව්වත් තියෙනවා. ඕන්න ඒ ඇල පැත්තෙන් අපේ විදමාමත් එනවා. හැබැයි නේන. වෙදමාමා එන්ට එන්ට වෙදමාමා එන්ටකෝ. අද ලොකු හරක් අයියක් පැනලා තියෙනවා ඇල පැත්තේ. ඔව් මං ආවේ ඇල පැත්තෙන්ම තමයි. ඔව් ඔව් ඔව්, අපේ මේ කතාවත් ඒ ගැනම තමයි වෙදමාමා. ඔව් හරි අමාරුයි මේ වතු පිටුවල බෝග ජාති හරකුන්ගෙන් බේරා ගන්න. ඒ පැත්තේ වැට කඩුළු ටික හැදුවා නම් පුරස්නේ ඉවරයි. ඉවරයි. ඔව්
මේ එහෙනම් යන් මාමා අපි ඇතුළට තොරතුරු ටිකක් කතා කරන්නත් එක්කලා. හොඳයි එහෙනම්. මේ මං හිතන්නේ වෙඩි කාරයාගේ පුරස්නේ ගැන වෙන්න ඇති. ඒකත් ඉතින් එක පුරස්නයක් තමයි. හා මා මොහෙන් ඇඳිගන්ටකෝ. හොඳ වෙදිකාරයාගේ පුරස්නේ එක්කෝ දෙකොන විලක්කුවක් එමත් නැත්තං උබතෝ ගුතයක්. ඒ වගේ තමයි මම නම් දැක්ක මට නම් දැනෙන්නේ. මාමගෙන් බොහොම දේවල් මං ඉගෙන ගන්නවා මාමා. දෙකොන විලක්කුව තේරෙනවා. මේ දෙපැත්ත ගිනිගත්ත පන්දමනේ. ඔව් ඒක හරි, ඒක තේරෙනවා. ඔය මේ කාටවත් අල්ලන්න බෑනේ ඒක නේද? හරි හරි. නුමුන්වත් අර දිවැනියට කියාපු උබතෝ ගුතයක්ද මොකක්ද එකක්? ඒක නම් මට තේරෙන්නේ කතන හිතුවට තේරෙන්නෙම නෑනි මාමා. හොඳ මං එහෙම නම් එක තෝරලා දෙන්නම්කෝ. අනේ හොඳයි, හා කියන්නකෝ. දෙකොන විලක්කුව අපේ රාලහමිට තේරෙනවා. ඒ කියන්නේ ඒකේ දෙපැත්තේ ගිනි. ඔව්. ඒ දෙපැත්තේ ගිනි කියන වචනේ වෙනුවට මේ අසූචි කියලා දාගත්තා නම් හරියෝ. හැබැයි පාලි භාෂාවෙන් ගුත කියන්නේ අසූචි වලට. හරි හරි. යම් කිසි පන්දමක දෙපැත්තේ ගිනි තියේ නම් අල්ලන්න බෑ. බෑදේනම්. ඔව් ඔව්. ඒ වගේම තමයි දෙපැත්තේ අසූචි තියෙන කොට. ඔව්. ඒක කාටවත් බල්ලන්න බෑ නෝ. බෑ චීචි. පිළිකුල් දෙය. ඔව්. ඒකයි ඒකේ තේරුම. හා හා. ඒ කියන්නේ දෙකම එකයි. ගිනි ඉපැත්තේ පන්දමේ ගිනි. හරි. මේකේ ගිනි වෙනුවට අසූචි. මාමගේ උපහැරණ කතා නම් හරි පුදුමයි. උබතෝ ගුතයක් කියන්නේ ඒක හරිනේ. හරි හරි. ඔව් හරි පුදුම කතානේ මේවා. මේ වෙලිකාරයා දිංගිරාලට පිහියෙන් එන පුදා ඉඳලම අන්තරස් දාන වුණා. ඊළඟට වෙඩික්කාරයා මලා කිව්වා. ඊළඟට මැරිච්ච වෙඩික්කාරයාගේ මිනිහට කටුත් පෙන්නුවනේ. නැතුව උන් ඒව සේරුම කොලේ. මොකද දන්නවද මාමා? ඔය වෙඩික්කාරයා පිහියෑනුම් චෝදනාවෙන් මිනිහ මැරීමට තැත් කළ චෝදනාවෙන් නිදහස් කරගන්ටයි. ඒකනේ විදිකාරයා මලා කීවම චෝදනා තිබේම අහෝසි වෙනවනේ. කොටින්ම මේ මට මේ මම ආරච්චිල ආරච්චිලවත් මෝඩේ කොරන්ටයි ඕන් ඕකුන් හැදුවේ. ඒවා කොහෙද මාත් එක්ක? ඒවා සුම්මා. වෙදිකාරයා මලා කියන කටකතාව බොරුවක් කියන එක අපි මුලපතම කිව්වනුව. අන්තිමට හැංගි මුත්තන් කළපු වෙදිකාරයාව අපි අල්ලගත්තා. අල්ලගෙන ගේනවා. අල්ලගෙන ඇවිත් ඊයේ පන්සලේ පවත්තාපු මහා උත්සවයේදී මුවන් පැලැස්සට ගමට රටට පේන්ට මං පෙන්නවා. මෙච්චර දවස් ඔය කටකතාවලින් මැරිලා හිටපු වෙඩික්කාරයා මෙන්න බලාපල්ල පණ පිටින් ජීවත් වෙන හැටි කියලා. අන්න දැන් අපේ රාලහාමි දිනු ඔර බොරේදී වෙල් මාමා විහිං වෙදිකාරයා අපට අල්ලලා දුන්නේ ඔව් අපේ පොරොන්දුවක් පිට. ඒ කියන්නේ කොන්දේසියකට යටත් කරගෙන. ඒක තමයි මේ මෙතන තියෙන ලොකුම පුරස්නේ මාමා. වෙලිකාරයා පොලෝසියටවත් හමුදාවටවත් උසාවියකටවත් අල්ලා නොදෙනවා නම් විතරක්
මිනිහා මුවන් පැලස්සට දොක්කන් යන්ට බාර දෙනවා කියන වෙල්මා මගේ කොන්දේසියට එකඟ වෙච්ච එක තමයි මගේ පැත්තෙන් දැම්මට තියෙන ලොකුම ගැටලුව. වෙදිකාරයා මලේ නෑ, තාම පන පිටින් ජීවත් වෙනවා කියලා අපි කියනකොට වෙදිකාරයාගේ මරණේ යට ගහන්න හදනවාය කියලා ඔව් අපත චෝදනා කරපු උන්ට අපි ඊයේ පන්සලේ උත්සවයේදී මහා සෙනග මැද්දේම වෙදිකාරයා පන පිටින්ම ගෙනල්ලා පෙන්නුවා. අද අපි බොහෝම වෙලාවක් කතා බහ කොලාට, මොකද අපේ මැණිකේ දැන් තමයි ඉරමුසු හරි නීරමුල්ලිය හරි ඔය පාන සංග්‍රහය කිතුල් හකුරුත් ඔය තව මොනවද මන්ද කැවිලි වගේකුත් තියෙනවා ඕන්. අර ගේන්නේ අද ඉතින් පානය තියෙන්නේ නීරමුල්ලි ඉරමුසු නෙවෙයි මගේ හිතේ. ඔ ඉරමුසු ඉතින් හැමදාමත් ගන්නවන්නේ. ඕ මැණිකේ, මේ ලිංගිරාලටයි බණ්ඩරීටයි ඔය නීරමුල්ලි පානය ඕනැත්තරං ඔය පානය දෙන්නකෝ. අප්පා, මැණිකේ නැන්දගේ පැණි අග්ගල නම් හරීම රසයි සුවඳයි. මේ නැන්දා, මේ ගොල්ලෝ අපේ කතා බහට ඕන වෙන කට්ටිය. මේ බැද්දහාමිනි, දැන් තියෙන තත්වයට අනුව මේක නොකියාම බැරි දෙයක්. අපේ වෙඩිකාර මලය සම්බන්ධ දෙයක්. ඒ මොකක්ද අප්පා, ඈ තවත් අවනඩුවක්වත්ද? ඈ මේක එකාතකට ගත්තම තවත් අවනඩුවක් තමයි. ඊයේ හැන්දකුරේ බණ්ඩරිදුව සොබනි අම්මත් එක්ක අපේ ගෙදර පැත්තට ආවා. කොහොම හරි වෙඩික්කාරයා බණ්ඩරිදුව නියර පැත්තට යනවා දැකලා මග රැකගෙන ඉඳලා තියෙනවා. අපට වෙච්ච සිද්ධිය මේ බණ්ඩරිදුවගෙම අහලා බලමුකෝ. කොකෝ බණ්ඩරිදුව පොඩ්ඩකට මෙහාට ආවන්න. දුව බණ්ඩරි, හොඳ අම්ම වගේ වෙච්ච දේ විතරක් කියන්ටකො බලන්ට. මං බැද්දේ නැන්දලාගේ ගෙදරට ඇවිත් හවස හපු ගහ වංගුවෙන් යද්දි කවුදෝ මගේ අතින් ඇල්ලුවා. අනේ මේ මිනිහා මොන වෙලාවක හරි ආයෙමත් අපට කරදරයක් කරයිද දන්නේ. ලොකු බයක් තියෙනවා මාමේ. දැන් අපි මොකද කරන්නේ? වෙඩික්කාරයාට සොරබොරේ ගෑණියෙක් ඉන්නවා කියන කතාව පට්ටබල් බොරුවක්. ඌ දැන් සූදානම් වෙන්නේ සොරබොරේ පොකිටි කියලා ඒ ගෑණියෙක් ඉන්නවා කියලා ආයිමත් අපේ ගෑනු ටික අමාරුවේ දාන්ටයි ආරච්චිත මහත්තයා. සොරබොරේ පොකුටි කියන කෙල්ල වෙදිකාරයා බඳින බවට වෙල්මාම කියන මනුස්සයා අපට කිව්වා. ඒ විතරක් නෙවෙයි, ඒ මනුස්සයා අපට කෙල්ලත් පෙන්වව. නෑ නෑ, වෙදිකාරයා මිනිසුන්ට බොරු කියලා රවට්ටන එකමයි වැඩේ. අපි මේක තේරුම් ගත්තේ නැත්නම් ආයි වතාවක් අපට ලොකු විපත්තියකට මූණ දෙන්න වෙනවා. සිද්ධ වෙනවාමයි. වෙඩික්කාරයා සොරබොරෙන් පොකුටි කෙල්ල බඳිනවාමයි කියලා ඔය මිනිහාගේ මාමම අපට කිව්වනේ. එහෙම තමයි. වෙඩික්කාරයා කියන එක බොරු මවල පෙන්නනවා, හැමෝම රවට්ටනවා. ආරච්චිල මහත්තයෝ, මාවල ඔළුවෙන් ඉඳගෙන කිව්වත් ඔය කතාව මම පිළිගන්නේ නැහැ. ඔළුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නැහැ මයි. ඔය හොර තක්කඩිය පොලෝසියට කොටු කරලා දීලා ඉක්මනටම හිරේ විලංගුවේ දාන්න කියන එක තමයි අපේ එකම ඉල්ලීම. ආරච්චිල මහත්තයෝ, ඉක්මනටම හිරේ විලංගුම ඕකම දාන්න. හරි. උඹ කලබල වෙන්න ඕනෙන්නේ නැහැ. තේරුණාද? හොඳමයි. මාත් එක්ක ඒ සෙල්ලම් බෑ පුතෝ. මේ ආරච්චිලත් එක්ක ඒ සෙල්ලම් සුම්මා. ඕ ඕ
අදමුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ, මැණිකේ ශීලා පරණමාන්නගේ, වෙරික්කාරයා කමල් ගමගේ, වෙදසියා උලපනේ ගුණසේකර, ඩිංගිරාල සහ බැද්දිරාල රෝහණ සිරිවර්ධන, බැද්දිහාමිනේ රම්‍යාශ්‍රයානි පතිරණ, උක්කුවා සඳරුවන් ලියනගේ, බණ්ඩරි ප්‍රියංගනී රණවක ආරච්චි. මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.